ජනාධිපතිවරණ කැඳවන්න එපා. කෝටි 1000ක් යනවා ඡන්දෙට අපරාධ සල්ලි. ඒ නිසා රනිල් විහෝලගේලා කියනවා ජනාධිපතිවරණයේ තියෙන එක නවත්වන්න කොමිසමට දෙන්න නියෝගයක්. මරු වැඩක් වෙන්නේ රනිල් කියයි. ඔව් ඉතින් මං තව ටික දවසයි නේද දැන් 76යි. ඕනනම් 80ක් 82ක් ඉඳි මම මැරිලා යනකම් මම්ම ඉන්නම් කියලා. බාර ගන්නවා. ඊට පස්සේ රනිල් පස්සෙන් යන අනෙක් කට්ටිය කවුද? නේද? චන්දසේ ඉන්නත් බලනවා. ගම්ම දුන්නත් බෑද? නේද? චන්දේ ඉන්නත් බෑද? එන්නත් බෑද? ගමේ මිනිස්සු බාර ගන්නෙත් නැහැ. නේ? ඒ නිසා කට්ටිය කියයි පාර්ලිමේන්තුව විසඳන්න ඕනේ කියලා යන්න අපි කරන්නේ. කියන්නේ නැති වෙයි. ඒ දෙකක් දුන්නොත් අධිකරණය දෙකක් දෙන්න වෙනවා තුනක් දෙන්න වෙනවා. මාර වැඩක් වෙන්නේ. එළවන් ගන්නවා ඊළඟ අවුරුදු 6ක් ඉන්න පටන් ගන්නවා. ඒ නිසා අධිකරණය එහෙම තීරණයක් දෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අධිකරණය එහෙම දෙන්න අධිකරණ පදනමක් හදන්නේ නැහැ. ඒ නිසා රනිල් රාජපක්ෂලා ඡන්දේ නවත්තන්න ගේම ගැව්වේ නිකන් නෙමෙයි. එන ප්‍රතිඵලය දන්නවා. දැන් සමුපකාර ඡන්දවලින් ප්‍රතිඵලය එන්න ඇවිල්ලා තියෙනවා. නම වෙනදා වෙනකොට රටේම ඡන්දේ මානෙම වෙනවා කියලා දන්න නිසා තමයි මුන් දැන් මේ කල් දාන්න බෙර දරන්න ගැට ගහන්නේ ගැට ඉවරයි. දැන් අර සජිත් ප්‍රේමදාස එක වේදිකාවක ඉන්නවා. අනිත් කට්ටියන් තාම නෑ. සජිත්ගේ කට්ටියත් තාම වටේ පිටින් ඉන්නු කරන්නේ කොහොමද දාගෙන. දැන් පරණ බඩු ඔක්කොම ටික දාගෙන වේදිකාවට ඇවිල්ලා පුදුම වැඩේ කරන්නේ නේ. දැන් සමහර මේ මාධ්‍යත් ඉන්නවා. ප්‍රවෘත්ති වල අපේ චූටි කෑල්ලක් පෙන්නලා සජිත් කට්ටිය බයි නේවා දානවා නේද? කියන ඒවා දානවා. හැබැයි දැන් සේනගමේ ගන්නවා. මොකද සමහර මාධ්‍යත් ඒවා පෙන්නන්නේ ඒගොල්ලෝ දන්නවා. මාලිමාවවත් ඒගොල්ලන්ගේ සූදුත් ඉවර වෙනවා. ඊපෙත් අපි දැක්ක රනිජ ගෝලෝ කියනවා ඡන්දේ තියන් ගණන් එපා රට අගාධ කරනවා. යංග තියෙන මේ රට අගාධ. සජිත් කට්ටිය කියනවා අම්මෝ දෙන්න නම් එපා මාලිමාවට. දොන්න සරමක් නැති වෙයි කියලා. දැන් හරිය සරම ඉතුරු කරලා වගේ අපේ නේ මුලකට. 75ක් යනකොට විලිය ගන්න සංගම් හදෙන්නේ. ඈ කන වේග නැති කරලා ඉස්පිරිතාලේ බෙහෙත් නැති කරලා ගොවියන තෙල් පොහොට නැති කරලා රට උකස් කරලා ණය කරලා ලෝකේශර බංකොලොත් රටක් කරලා මුන් දැන් කියනවා දෙන්න නම් එපා වෙයි. දැන් අර අලුතෙන් නැගලා නේද සුජීව සේනසිංහ නැගලා. ඇයි නැගලා මේ අපිට මඩ ගහන්නේ? මොකටද? ඔය මෑන් තමයි අර මහා බැංකු බැඳුම් කර වංචාවක් උනේ නැහැ කියලා නේද අර්ජුන ඇලෝසියස් එකෙන් මෙන්ඩිස් එකෙන් සල්ලි අරගෙන පොත් ගහලා රටේ බෙදුවා. මහා බැංකුව බැඳුම් කර වංචාවක් උනේ නැහැ. එතකොට යුඑන්ට් එකේ රනිල් ගෙන ගෝලයා දැන් රනිල් ගෙන් අයින් වුණා කියලා වැරද්දෙන් නිදහස් වෙනවද? වැරද්දෙන් නිදහස් වෙන්නේ නැහැ. මතකද පහුවිය මහා මැතිවරණ චන්දසේන සේම සිංහල දුමින්දල ගංගොලට ඇවිල්ලා මොකද කිව්වේ? මහා බැංකුව කඩපු රනිලගේ ගෝලයා සිංගප්පූරුවේ දෙන්න බලය ගේනවා දවස් 10 රනිලත් එක්කම දාන ඇතුළට. කිව්වද නැද්ද? කිව්වද නැද්ද? ගංගොලට ඇවිල්ලා කිව්වා. එහෙනම් දැන් දාන්න බෑ රනිල ඇතුළට. හරි චන්දරේල දුමින්දල චන්දදීලා ඇතුළටම දාලා නේ රනිල ඇතුළටම දාලා නේ. තව එව්වා කිව්වා ගමට ඇවිල්ලා නේ මතකනේ කිව්වා එම්සීසී අස්සම් කරන්න යන්නේ රට දෙකට නෙමෙයි තුනකට බෙදෙනවා. රට මැදින් කොරිඩෝවක් වගේ කැලලක් වෙන් කරනවා. ඒකයි කියනවා ඇමරිකාවට. අනේ අපෝයි එක පැත්තක දලදාව අනිත් පැත්තේ සීමා බෝධිය. නුවර මිනිස්සුන්ට දලදා නුවර මිනිස්සුන්ට සීමා බෝධිය වලින් එන්න වීසා ගන්න වෙනවා. ගොවිය පොහොර නැති කරපු තැන ඉඳන් නරකලේ පටන් ගත්තා. දීවරව තේ නැති තැන ඉඳන් නරකලේ පටන් ගත්තා. කම්කරුවෝ විදුලිය නැහැ, ගෑස් එක නැහැ, පඩි වැඩි වෙන්නේ නැහැ. බඩුම ඉන්නේ අරගලේ පටන් ගත්තා. රට දවස ගන්න අරගලයට ආවා. මිනිස්සු පාලකයට කිව්වා මේ මෙන්න බෑ පළයල්ලා කියලා. අවසාන කාලේ ලෙව්වා ගහලා එලෙව්වා. එලවලා නැවතුණාද? නෑ එලවලා නැවතුණේ නෑ. ඊට පස්සේ මොකද කරේ? මිනිස්සු හිතුවා හරි වැඩි ඉවරයි. අපි කවුරුත් හිතුවා මේකෙන් පස්සේ රනිල් ජනාධිපති වෙයි. නෑ රනිල්ව ජනාධිපතිවමට තෝරගත්ත මහින්දලා. ගෙදර යන්න කියපු මහින්දලා ගෙදර යන්න නැතුව රනිල්ව ජනාධිපතිවමට තෝරගෙන දැන් රනිල් රාජපක්ෂ රැකතුලා රටේ ජනතාවට බර දාන රටේ සම්පත් ටික විකුණනවා. මේ රටේ මිනිස්සුන්ගේ තුන් වේල කන්න දෙන්නේ නැතුව රට දවස ගන්න පීඩාවට පත් කරන වෙනද ඡන්දයක් තිබ්බා මොකද වෙන්නේ?
පළාත් පාලන ආයතන විපක්ෂය ගත්තොත් ආණ්ඩුව විපක්ෂයේ කාලයක් කතා බහ කර කර ගිහිල්ලා ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ ඒගොල්ලෝ ආණ්ඩුව මාරු කර ගන්නවා. එහෙම නැත්නම් මුනේ ආණ්ඩුව හැමදාම ප්‍රාදේශ සභාව දෙනවා. එහෙම නැද්ද? හැමදාම ආණ්ඩුව ප්‍රාදේශ සභාව දෙනවා. දිනුවල් කරක් නෙමෙයි දිනන්න බැරි තැන්වල එකතු වෙලා ඡන්දය අරගෙන සභාව පිළිපෙව්වා. දැනුත් වෙනසක් නැහැ. මේ දෙවියන් වෙලා ඡන්දෙල්ලුවට සභාවට ගියාම ඔක්කොම එකට එකතුලා අය සම්මත කරනවා. එහෙම නෙකරන්නේ. දැන් කාට හරි දෙන්න මොකද උනේ? ඈ හොරෝපදාන මොකද උනේ? ගලෙන්ද නෑ මොකද උනේ? ඒගොල්ලෝ එකතුලා සම්මත කරගන්න. එතකොට පාක්ෂ වෙනස් නැහැ. එන්නේ නැන බොරුවල් ඡන්දෙල්ලේ. මම ඔක්කොම එක කට්ටි. මේගොල්ලෝ ඔක්කොම එක කට්ටි. ඒසම් මේ අය නේද? මේ ඡන්දේ එන්නේ කොහොමද කියලා දන්නවද? ජනමත විචාරණයක් කියලා දන්නවද? ඒ නිසා ඒගොල්ලෝ පොල් ට්‍රයි කරනවා මේක ගමේ ඡන්දයක්. ගමේ මිනිහන් දෙන්න කියලා කියන්නේ අංක. මේක ගමේ අයට ඡන්ද දෙන්න කියලා කියන හදනවා. එහෙම එකක් නෙමෙයි මේ ඡන්දේ. ඇයි දන්නවද? මේ පාර දිනන්නේ මේ රටේ ජනතාව 75 අසලක් මේ රටේ මිනිස්සු රවට්ටපු අය නෙමෙයි. මේ රටේ මහජනගහනය හොරා කාපු මිනිස්සු නෙමෙයි. මේ රටට ඇත්ත වැඩපිළිවෙළක් සහිතව මේ රට ගොඩනගන දේශපාලන වැඩපිළිවෙළක් නායකත්වයක් සහිතව මාර්තු මාසේ 9 වෙනිදා රටට වැළඳෙච්ච පාර හොයාගන්නවා මිනිස්සු මාරේ මාරා මොළු රටෙන්ම දිනනවා දිනන්නේ ජනතාව දිනන්නේ වැඩපිළිවෙළ.